මහා ඩයිනසෝරයන් වඳ වුණාට පස්සේ ලෝක ඉතිහාසයේ සිදුවෙන දරුණුතම සතුන් වඳවීමේ ඛේද වාචකය මාස් එක්ස්ටින්ක්ෂන් මේ දවස්වල සිදුවෙමින් පවතින බව ඔබ දන්නවද? ඊට මූලිකම හේතුව තමයි මිනිස් ක්‍රියාකාරකම්. සතුන්ට තිබෙන ලොකුම තර්ජනය තමයි ඔවුන්ට ජීවත් වෙන්න තියෙන භූමිය. ඒ කියන්නේ වනාන්තර, ඇලදොල, මහා මූද ඔවුන්ට අහිමි කිරීම. සමාජ ව්‍යවසායකයෝ මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. ඇත් පවුරේ නිලංග සමාජ ව්‍යවසායකයා. නිලංක කොට්ටාව. ආයුබෝවන්. අතෝරින් අවසරයි. මම නිලංක ආයේ කොට්ටාවේ ඉඳලා දැනට අපි මේ පිරිසිදු කිරීමේ දියර නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ වුණාට අද මම මෙතෙන්ට ආවේ මේ සමාජීය ගැටලුවක් වෙලා තියෙන කාලීන ගැටලුවක් වෙලා තියෙන මදුරු ප්‍රශ්නෙට පිළිතුරක් හොයාගෙන අපි නිෂ්පාදනය කරලා තියෙනවා මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න ක්‍රීම් එකක්. ඒ කියන්නේ ඒක ආලේප කරන්න තියෙන්නේ. ඊට පස්සේ මදුරු වහන්නේ නැහැ පැය 3ක් 4ක් අතර කාලයක් යනකම්. එම ව්‍යාපාරයට ආයෝජනය බලාපොරොත්තුෙන් තමයි මම අද මෙතෙන්ට පැමිණියේ. මම බලාපොරොත්තු වෙනවා ලක්ෂ 12ක වගේ ආයෝජනයක්. මම කැමති 125ක කොටස් ලබා දෙන්න. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න දැන් ඔබ මේ නිෂ්පාදනය කරන්න යන මේ මදුරුවන්ට අභියෝගයට ජය ගන්න භාණ්ඩය පිළිබඳ මොකක්ද මෙතන තියෙන තාක්ෂණය, මොකක්ද මෙතන තියෙන විශේෂත්වය? ඒක ඇත්තටම කිව්වොත් අපි හදලා තියෙන්නේ ක්‍රීම් එක එක පැංගිරි තෙල් වලින්. සාමාන්‍යයෙන් දැන් අපි දන්නවා පැංගිරි තෙල් ගෑවම මදුරු වහන්නේ නැහැ කියලා. නෝට ඒක අර ඔයිල් ගතියක් තියෙනවනේ. දැන් කවුරුත් ගොඩක් කට්ටිය කැමති වෙන්නේ අර ඇඟේ ගන්න තෙල් ගතියට තියෙන දෙයක්. මේක මේ ක්‍රීම් එකක් මේකේ තෙල් ගතිය නැහැ. මේ ගෑවහම වියලි ගතියක් තමයි තියෙන්නේ. ඒක මේ අර තෙල් එක වගේ නෙමෙයි ක්‍රීම් එක. මේකට අපි ITI report එකේම අරන් තියනවා. يعني ශරීරයට අහිතකර මුකුත් නැහැ කියලා. ඔබගේ පසුබිම් මොකද්ද? ඔබ සම වෛද්‍ය වෘත්තියේ සහ නැත්නම් එවනින් මේ ඖෂධ පිළිබඳ දැනීමක් තියෙන පුද්ගලෙක්ද? මම උසස් පෙළ ගණිතංශයෙන් හදාරලා මට්ටක්කුලේ HND ආයතනයේ ඉගෙනු ලබනවා. දෙවන වසරේ සිසුවෙක් දැනට. මේ තාක්ෂණය මේ මිශ්‍රණය හරි මොකක් හරි මේක හදාගන්න යොදන තාක්ෂණය මොකද්ද? මොකද දැනීම මොකද්ද? මගේ පියා වෛද්‍යවරයෙක්. මේ ආයුර්වේද කිමිකල් ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරනවා. ඒ දැනුමින් තමයි මේක අපි නිෂ්පාදනය කරේ. දැන් මේකට යන ද්‍රව්‍ය මොනවාද? මේක නිෂ්පාදනය කරන යන අමුද්‍රව්‍ය මොනවාද? 90ක් විතර වතුර යන්නේ. ඊට අමතරව පැංගිරි තෙලුයි තව කිමිකල් ಜಾති දෙක තුනක් යනවා. මොනවාද කිමිකල් ಜಾති? මම හිතන කිමිකල් ಜಾති වල නිලංක මේ අපිට ගෙනල්ලා පෙන්වන්න කොයි නිෂ්පාදනය කොහොමද කියලා. අනිවාර්යයෙන්. මේ ක්‍රීම් එකක් නේ? ක්‍රීම් එක. මම දරින්න කොහොමද? මේක මෙහෙම ආලේපණයක් නේ. හරි. මේක බලන්න. දැන් නිලංක මට හිතෙන්නේ දැන් ඔයාගේ මෙතන තියෙන මොකද්ද මේ සමාජ ව්‍යවසායකත්වය කියන එක ඔයා දන්නවනේ. ඒ කියන්නේ මොකද්ද මෙතනින් දැන් ඔයා මට තේරෙන හැටියට ඔයා ව්‍යාපාරයක් කරන්න යන සාමාන්‍ය ව්‍යාපාරයක් මොකද මේ තියෙන ප්‍රශ්නකින් ප්‍රයෝජන ගන්න ව්‍යාපාරයක් කරන්න යන. දැන් මේ ප්‍රශ්නේ දැන් දිගින් දිගටම ලොකු උග්‍ර ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකෙන් දැන් ගොඩක් ජීවිත හානියත් වෙලා තියෙනවා. දැන් එකක් අපි ප්‍රශ්නයක් ඇහුවා දැන් මේකේ කිමිකල්ස් මොනවද තියෙන්නේ කියලා. නමුත් ඔයාට කියාගන්න බැරුණ මොනවද කිමිකල්ස් තියෙන්නේ කියන්නේ. තමන් නිෂ්පාදනය කරනවා නම් මේක තියෙන හැම දෙයක්ම ගැනම දැනගන්න ඕන. තමන් කිව්වා වතුර 90%ක් තියෙනවා කිව්වනේ. ඉතුරු ටිකේ එතකොට තව තියෙනවා ඔයා කිව්වා මේ මොනවද මේව තියෙනවා කියලා.
මොනවද පැංගිරි තෙල්. ඉතින් ඉතුරු ටිකේ කිමිකල්ස් මොනව හරි. එතකොට මේ කිමිකල්ස් අපේ ශරීරයට අපේ මේ සමට හොඳයිද නැද්ද? එතකොට ඔක ITI report එක අරන් තියෙන කිව්වා. ITI කියන්නේ තාක්ෂණික ආයතනය රජයට සම්බන්ධයි. එතකොට රජය සම්බන්ධ තාක්ෂණික ආයතනයකින් එහෙම සාතිකයක් ගන්න කොහොමද? ඒ විතරක් නෙමෙයි ඔය වගේ එකක් වෙලා. මේක 2008 තමයි මුලින්ම හැදුවේ. 2008 තමයි අපි මේ ITI report අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ව්‍යාපාර කටයුත්තක් කරන්න ඕන නම් අපි ඒ කාලෙම කරනවා. අපි අර කිමිකල් පැත්තෙන් අනින්ද අපි ඒ පැත්තෙන්ම ගියා. දැන් මේ ප්‍රශ්නෙත් එක්ක අපිට හිතුණා මේක කරොත් සමාජයේ මෙහෙවරක් වෙයි කියලා. එකයි මෙච්චර කාලයකට පස්සේ ආයි පටන් ගත්තේ ITI report එකේ තියෙනවා දිනෙත් එක්කම. මානි ඩිසිල්වා ඇලයන්ස් ෆිනෑන්ස් සමාගමේ මේ මේකේ තියෙන මේ කිමිකල්ස් මොනවාද කියලා මේකේ හරියටම කියලා නැහැ. මේ ඔයා කිව්ව තවත් කිමිකල්ස් වගේ තියෙනවා කියලා මේ මීට ඇර මේ රිපෝට් එකේ එන ඒවද මෙතන දාලා තියෙන්නේ? ඔව් ITI report එකේ තියෙන result එකමයි තමයි දාලා තියෙන්නේ. result. ඒත් මේකේ තියෙන chemicals මොනවාද කියලා ඔය report එකේ හරි මේකේ නැහනේ. ඔක්කොම තියෙන chemical ಜಾති. chemical ಜಾති මොකද 100% ප්‍රතිශතයකට નિયમિત 100% ප්‍රතිශතයකට වඩා ඒක හැම chemical එකක්ම මේ සීමා කරලා තියෙනවා මේ ඇඟට ගන්න ද්‍රව්‍ය වලට. ඉතින් ඒ අංශයෙන් බැලුවොත් ඒව ටෙස්ට් කරලා ඒකේ තියෙන කිමිකල් ගන්න මෙච්චරක් තියෙනවා කියලා මේ කොහේ හරි සඳහන් වෙලා තියෙනවද මේ ක්‍රීම් එකක? එහෙම සඳහන් කිරීමක් නම් කරලා නැහැ. දැන් නිලන්ත මේක කොච්චර පාරක් භාවිතා කරලා තියෙනවද? මේක අපි 2008 ඉඳන් හැදුවට අපි ගෙදර පාවිච්චිලා අරන් තියෙනවා. ගෙදර පාවිච්චිලා අරන් තියෙනවා. ඒ කියන්නේ අපේ අඳුරන කට්ටියටත් අපි දීලා තියෙනවා. කළු ඇස් සුදු වෙලා එහෙම නැහැ නේ. එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ප්‍රශ්නයක් වෙලා නැහැ. මට තියෙන ප්‍රශ්නේ අර සර්ටිෆිකේෂන් ටෙස්ටිං මේක කොමර්ෂල් ඇප්ලිකේෂන් එකට කරන්න ඉස්සෙල්ලා. අයිඩියා එක නම් හරි හොඳයි. නමුත් මට මේකත් එක්ක සම්බන්ධ වෙන්න මේ ස්ටේජ් එකේ නම් සම්බන්ධ වෙන්න අදාළක් නැහැ. ඔබතුමා මේක ඉදිරියට ඒ වගේ සර්ටිෆිකේෂන් එකක් කරාගෙන අපිව කන්ටැක්ට් කරනවා නම් ඒක ඩිෆරන්ට්. නෝට් අද මේ ලෙවල් එකේ නම් කන්ටැක්ට් කරන්න. සැරේට 112ක් කිව්වා. ඊට පස්සේ කිව්වා 125ක් එකෙන් දෙනවා කියලා. මොනවාට 12 යොදවන්නේ? ඒව කියන්නේ. දල අවබෝධයක් තියෙනවා මට ඒ ගැන. මම දැන් අපි කිමිකල් කරන ඉඳ අපිට ගෙදර මේක කරන්න බෑ. කෙමිකල් එක්ක සම්බන්ධ කරගන්න බෑ මේක ඇඟේ ගාන එකක් හින්දා මම එකින් අදහස් කරනවා වෙනම කුලියට තැනක් අරගන්න. සාමාන්‍යයෙන් කුලියට තැනක් අරගන්නකොට අවුරුද්දක විතර අත්කාරමක් ඉල්ලනවා ඒගොල්ලෝ. ඊට අමතරව වෙළඳ නියෝජිතය දෙන්නෙක් විතර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඒගොල්ලන්ට බයිසිකල් දෙකක් ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ බයිසිකල් දෙකට මුදලකුයි මම බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපාරයක් විදිහට සමාජ සේවය මේ කරනකොට සේවකයෝ 3 දෙනෙක් විතරක් ගන්න. එතකොට ඒගොල්ලන්ට මාසෙක විතර ඒ ඔක්කොම ඒ ඔක්කොම වියදම් කොච්චර පමණ යනවද? ඒ ඔක්කොම වියදම් යනවා ලක්ෂ 8ක් විතර. අවුරුද්දටද? නෑ මාසෙට. මාසෙට. ඊට පස්සේ ඉතුරු මේ නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය ගන්න ඉතුරු සල්ලි. මට ආයෝජකෙක් හැටියට මං හිතන්නේ මං එතන කන්වින්ස් වුණා කියලා. ඒක නිසා මේ මට මගේ කැමැත්තක් නැහැ ඔය ව්‍යාපාරයට ආයෝජනය කරන්න. කොහොම වුණත් මේක හොඳයි සම මේ වෙලාවට අවශ්‍ය දෙයක් තමයි. ඒක නිසා මම ඔබට සුබපතන ඉස්සරහට. අපි මේ ඔයාව අදාරිපත් කරනවා නෙවෙයි, අපි ඔයාට හරි මාර්ගය කියලා දෙනවා. ඊළඟ පාර හරි අඩු වශයෙන් අපි ඇවිල්ලා මුණ ගැහෙන්න අවශ්‍ය නම් ඒ එනකොට අනිවාර්යයෙන්ම මේ අනුමැතිය ගන්න. එතකොට මං හිතනවා අපිට යමක් මීට වඩා ඔයාලට හොඳ ප්‍රතිපල උත්තරයක් දෙන්න පුළුවන්. දැනට නම් මට එහෙම මේකට ආයෝජනය කරන්න හැකියාවක් නැහැ. වගේ සංකල්පය නම් හොඳයි. මං හිතන්නේ මේ මේ වගේ දෙයක් අපේ සමාජයට අවශ්‍යයි. ඒත් මේ මේකට දාලා තියෙන රසායනික ද්‍රව්‍ය ටෙස්ට් කරලා මදි නිසා ඌ ඒකේ ප්‍රතිඵල අඩු නිසා මට මේකට ආයෝජනය කරන්න අමාරුයි. ඔබ යම්කිසි
උත්සාහයක් දැරුවා ඔබේ ව්‍යාපාර අදහස ඉදිරිපත් කරන්න ආයෝජකයන්ට. නමුත් ආයෝජකයෝ ඇත්තු පස් දෙනාගෙන් කිසි කෙනෙක් ඒ ආයෝජනය ලබා දුන්නේ නැහැ. මොකද උනේ? ඒකට මම අරන් තිබ්බ ITI report එක ඊට අමතරව තව 2015 NRM report එක ගන්න කියලා තිබ්බා. ඒක අරගෙන නැති ඉඳ එතනත් පොඩි මේ ඩවුට්ෆුල් ගතියක් තිබ්බා. ඊට අමතරව අර ingredients ගැන අහලා තිබ්බා. ඒක මම මේ වෙලාවේ කිව්වේ නැහැ. ඇයි ඔබ ඒක කිව්වේ නැත්තේ මට දැනගන්න. මම කැමති වුණ නැහැ ඒක කියන්න. නැත්නම් ඔබ නොදන්නාකම නෙමෙයි. නෑ. ඔව් මොකද ඔබ ඒක කිව්වා නම් එහෙම මේක තව කෙනෙක් ඒ නිෂ්පාදනය කරනවා. ඔබ අතරින් කෙනෙක් ඉන්නවා නම් නිලන්තගේ මේ සමාජ ව්‍යාපාරයේ ආයෝජනය කරලා මේ සමාජ ව්‍යාපාරයේ දියුණු කරන්න ඒ අවශ්‍ය කරන සියලුම කාර්යයන් වලට අතහිත දෙන්න අපත් සමග දැන්ම සම්බන්ධ වන්න. අපිට පුළුවන් නිලන්තව ඔබත් සමග සම්බන්ධ කරන්න. නිලන්ත ඔබට මම ජය ප්‍රාර්ථනා කරනවා.